ಏಕಟ ಕೋಮದ ಸುಲೈ ಕಂಡೈತಿಯನ್ನೇ. අදංග ලෑස්තියන්නේ දැන් මෙහෙම නේ දැන් අපි හැමදේම කියන කතාවක් ඇහෙන කතාවක් නේ අරක ගණන් මේක ගණන් පොල් ගණන් හාල් ගණන් මාළු ගණන් මස් ගණන් 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 කරවල ගණන් ඉතින් ගණන් තමයි ඉතින් මොනා කරන්නද ගණන් කියලා නොකා ඉන්නද නේද ඒ වුණාට මම අද පොඩි ඔයගලන්ට පොඩි ටිප් එකක් දෙන්න යන්නේ ගණන් නැති බජට් ලන්ච් එකකට හැබැයි මාර රසයි ඉතින් මේ තව එකක් ප්‍රභාත් නම් කියනවා එයා ඒ දවස්වල ෂූටින් ගිහිල්ලා බදුල්ලේදී හැම කාලා තිනවලු මේ මැල්ලුම ඒකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. හැබැයි දැන් මම මෙයාව බැන්දර පස්සේ මේ පළවෙනි වතාවට තමයි මේ මැල්ලුම හදාගන්න හදන්නේ. ඒකට ඉතින් ලේසි. මේ මැල්ලුමයි බත් විතරක් මට දෙන්න පුළුවන්. මොනවද දන්නද හදන්න යන්නේ? මන්ඤොක්ක පොල. මන්ඤොක්ක අලනන් දන්නවා මම. මන්ඤොක්ක උයලා මන්ඤොක්ක බදලා මන්ඤොක්ක තෙල් දාලා ඔක්කොම හැමදේම කාලා තිනවා. නමුත් මන්ඤොක්ක කොළ මැල්ලුම අපි එහෙනම් ඉස්සෙල්ලම මේ මන්ඤොක්ක කොළ ටික හොඳට සෝදලා නේමු. යම් සෝදන්න. ඔන්න හරි. දැන් මම මේ මන්ඤොක්ක කොළ ටික දැන් අපි මෙහෙමයි හදන්නේ මේක වැඩි. මේ කොටන් ඩෝනි. මම මෙයාට කොමට ගල්වංගිරියක් අරන් දෙන්න කියලා අරන් දෙන්නේ නැහැ. මේකෙම කොටා ගන්න කිව්වා. ඒකත් කියාගත්ත කොහොම හරි මේ වෙලාව. කිව්වම ඊ වගේ කිව්වම ලැබෙනවා පස්සේ. ඔව් ගානට ඒවා නම් මතකයි. මම කිව්වට මේ අරන් දෙන්නේ කියලා සමහර කෙනෙක් මෙහෙම කිව්වම අරන් දෙන්න. නෑ ඔය ඔයා කිව්වේ ගල්වංගිරියක්. ගල්වංගිරියක් ගෙදර තියෙනවා නේද? ඉතින් ගල්වංගිරිය තිබ්බට ඒක කොටන එක නේද වෙලානේ මෝල් ගහක්. ඉතින් මෝල් ගහක් ගමු. එහෙම මෝල් ගහ සිතලා දෙනවද? ඇති දෙයි නෑ දෙන්නේ මේ දැන් මෙහෙමයි වැඩි දැන් මේ මේ කොළ ටික කොටා ගන්න කලින් මම කපා ගන්නවා මම තව හතාවක් අහලා තිනවා මේ මන්ඤොක්ක කොළ සම්බෝල කෑවහම මැල්ලුම් කෑවහම මානසික ආතතිය නැති වෙනවා අම්මා මම මේ නම් හැමදාම මන්ඤොක්ක කොළ කනවා අපේ පුතා ඒ විභාගේ දවස්වල එන මන්ඤොක්ක කොළ කකා ඉන්නවලි මේක නිසා නැක්ට කඩලා කොළ ටික අරගෙන දැන් මම ඉස්සෙල්ලා මේ නිකන් කපා ගන්නවා මොනාද ඒකට කොළ දාලා පොල් ටික කුක් දාලා මේක පෙන්නන්න දැන් මට මේ 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 කොටන්ඩ පොල් කෝප්පයක් විතර ගත්තා සුදු ලුණු බික් දෙකක් කපා ගන්නවා අම්මිරිස් ටික කපා ගන්නවා මේ පොඩි ලුණු. ලොකු ලුණුත් දාන්න පුළුවන්. ඒකට පොඩි ලුණු රසයි. ඒ ටිකත් කපාගෙන ඒ ඔක්කොම ටික කරලා දාලා සම්බෝල කොටනවා වගේ කොටනවා මේ කහ ටිකකුත් දාලා. හරි. ඊළඟට මෙන්න මේ ටික තමයි ටෙම්පරාදුවට. තවත් පොඩි ලුණු ගෙඩි තියෙනවා. වේල් ලුණු මිරිස් තියෙනවා. මේ කරපිංච සුදු ලුණු සුදුරු අබ. ඒ ටික ටෙම්පරාදුවට. දැන් කොටන්න දෙන්නේ. මේක කොටන්න පොල් ටික දාලා වා භාගයක් කොටන්න ඉතුරු භාගෙ මම කොටන්න. ආ. මම ඉස්සෙල්ලා ලුණු ගෙඩි දෙක තුන කපාගෙන ඉන්නා නේ. හ්ම්. මම දානවා දැන් මේ ටික කපාගත්තා කොටා ගත්තා. දැන් මේ තියෙන මේ දාපු ටික මේකට මේ කහචුට්ටකුත් දාලා අපි සම්බෝල හලන්න කොටන් යන්නේ ඒ වගේ කොටනවා ටිකක් කොටලා අඩු වුණාට පස්සේ මම පොල් ටික දාන්න නැත්තම් මේ වංගිලි ඉඳ මාදි
ඇත්තනම ඉතින් මඤ්ඤක කකුල මෙහෙම වංගෙඩිය කොටන්න ඕනේ කියලා මේකක් නැහැ. ඉතින් මට හිතුණා මේ ටික මෙහෙම කොටන අතරේ අනිත් ටික ග්‍රයින්ඩර් එකට දාලා ගන්න. එතකොටත් ඉතින් මේ කෙටුවටත් වඩා හොඳට ලස්සනට පුංචියට මඤ්ඤක කකුල ටික එනවා. ග්‍රයින්ඩර් එකට දාලා කොටා ගත්තොත් මේ ග්‍රයින්ඩ් කරගත්තොත් වංගෙඩිය දාලා කොටා ගන්න. එතකොට හරි දැන් එහෙමයි. දැන් මේ අර මඤ්ඤක කකුල ටිකක් කොටන්න අමාරු වෙන වංගෙඩිය දාලා. ඒ නිසා මම අර ඔයගලන්ට මේ පෙන්නපු ටික වංගෙඩිය දාලා කොටපු ටික මේ තියෙන්නේ. ඊළඟට මම ග්‍රයින්ඩර් එකට දාලා ඉතුරු ටික ග්‍රයින්ඩ් කරගත්තා. එහෙම වුණා කියලා අර බෙරි වෙලා එහෙම ඉන්නේ නැහැ. මේ බලන්න දැන් කිසි වෙනසක් නැහැ මේක. ඉතින් වංගෙඩිය දෙන්නේ ග්‍රයින්ඩර් එකේ දාපු ටික. ඒක දැන් මම මේ වංගෙඩිය දාපු ටිකත් ඒකට දානවා. වෙනසක් නැහැ. දැන් ඔන්න මේ තියෙන්නේ අර අපි කොටා ගත්ත ග්‍රයින්ඩ් කරගත්ත මඤ්ඤක් කකුල. කහ ලුණු සුදු ලුණු අමු මිරිස් අර පුංචි චූටි ලුණු පොඩි ලුණු ඔක්කොම දාලා තියෙන්නේ. දැන් අපි ඉස්සල එක මලව ගන්න ඕනේ. පොල් මලවගෙන ඉවර වෙලා තමයි අපි ටෙම්ප කරගන්නේ. මම මැටි හට්ටියේ විනාඩි 5ක් විතර රත් වෙන්න තියලා තමයි අර මම හදාගත්ත කොළ මැල්ලුන් ටික මැලවෙන්න මැටි හට්ටියට දැම්මේ. ඒක මට ඉස්සෙල්ල කියන්න අමතකුණා. දැන් හරි මේ ටිකක් විනාඩි 5ක් 10ක් විතර අර මේක වතුර ගතියකුත් එනවා නේ. මේව මැලවෙනකම් මෙන්න මෙහෙම කර කර අඩියට අල්ලන්න දෙන්න ඇති වෙන මලෝග. කොළ මලවනකොට රස තියෙන්නේ මේ කොළ පාට ගතිය ඒ විදිහටම තියෙනකොට තමයි. සොඳයි මං කිව්වේ. හැබැයි ওই වගේම තමයි ආ. අර ඔන්න ඔහම තියෙනවා නීමෙට. අපි අර ටෙම්පරා දුවට ඕනේ කරන පොඩි ලුණු ටික කපා ගමු. හරි. අපි දැන් ඔයාලා වෙතරින් දැන් වීඩියෝ කරා. ඔව් මම ලස්සනට හිටියද මන්දා හොඳටම හිටියා. එහෙනම් අපි මේ අබ සූදුරු ටික දාමු. ඒ මිරිස් කරලක් වැරදීමකින් වැඩි මිරිස් කරලක් මේ තමයි දැන් ඔත්ත දාන මිරිස් කරල් ටික. ඊළඟට අපි දානවා මෙන්න මේ ආකාරයෙන් අවසාන වශයෙන් දානවා මලවපු කොළ ටික ටෙම්පරාදු වල දාන්න එපා. එතකොට ගොඩාක් ඒක රස නැති වෙන එක ටෙම්පරාදු වෙවි ටෙම්පරාදු වෙවි. මේ ටික හොඳට ටෙම්ප් වුණාට පස්සේ මේ ටික මේකට හරලා කලව කරා. මම දන්නවනේ ඕකට ගැලපෙන්න මොන හරි තව ආදල ඇති කියලා. නෑ. අනිවාර්යෙන් ඇති. අප නෑ. මාර රසයි. ඒකත් එක්ක සුවඳයි. ඒකත් එක්ක මම්මුවිලා මම්ම සුවඳයි කියලා මම්මුවිලා මම්ම රසයි කියලා. එහෙම තමයි වාට සුවඳ වුණාම වාට රස වුණාම තමයි ඉතින් අනිත් අයට හොඳට හදන කෑම ටික හිත සතුටින් හදන්නේ. දැන් ඔන්න අපි අපේ මඤ්ඤොක්ක මැල්ලුමට දාන මඤ්ඤොක්ක කුල මැල්ලුමට අපේ ටෙම්පරා. මතක තියාගන්න මඤ්ඤොක්ක කොළ මැල්ලුමට අපි ඇඹුල් නම් දාන්නේ නැහැ. සුවඳයි. කණ්ඩායි තියන්නේ. එන්න මඤ්ඤොක්ක කොළ මැල්ලුමේ බතු දෙන්න. යා. කම්. ඔන්න අපේ පොෂ් නැති ගමේ තාලෙට හදපු බජට් ලන්ච් එක. කට්ට කරවල තෙල් දාලා මිරිස් බදලා කොස් කිරට හදලා මඤ්ඤක කුල මැල්ලු කියදිත් කටට කෙලෙනවනේ. අපි හට්ටියේ කිව්වා නම් ඉතින් හොඳයි වැඩේ තියෙන හිමු යන්න අපි දන්නේ නැහැ. අපි දන්නේ රයිස් කුකර් එකේ පොඩ්ඩක් දැන්ට කමු අපි යාළුවන්ට දෙන්නේ. රෝස කැකුළු හාලේ බත් එක්ක මෙන්න මේ ටික. මෙන්න තියෙනවා. කට්ට කරවල තෙල් දා මං කිව්වනේ බජට් ලන්ච් එකක් කියලා. කිරිකොස් මඤ්ඤොක්ක කොළ මැල්ලුම කොහොමද මිරිස් කරලුකුත් ආවම
Nimmi's kitchen. Special lunch. Budget lunch. Very වියදමක් නෑ. හරිම රසයි. හරිම ගුණයි. Artificial කෑම කිසි දෙයක් නෑ. දැක්ක. අර පිරිමැස්මෙන් වැඩ කරා. මයි කකොල කොහමද සුවඳ සුවඳ. මිරිස් කරලු ආහන්න. I made it. කමෙන්ට් කරන්න මම හැම කමෙන්ට් එකක්ම බලනවා අද ඔයගොල්ලන්ට